రూపమవన సూస్తరే హీన వినిన శాస్తరే లోకె దకిన పోస్తరే శిరస వితరాయి అప్పె మోస్తరే లస్సన దవసక్ వేవా లస్సన దవసక్ శిరసై మోస్తరే ප්‍රාර්ථනා කරනවා අද දවස ලස්සනට ගත කරන්න නම් ලස්සන දවසක එකතු වෙන්න ඕන. අපි සාමාන්‍යයෙන් අපේ අම්මලට කියලා දෙනවා කලමනාකරණය සම්බන්ධයෙන්, එහෙම නැත්නම් මේ ගෙදර අර පිරිපැස්ම සම්බන්ධයෙන් වැඩසටහන් විවිධ දේවල් වලදී මේ පිළිබඳව කතා බහ කරනවා. ඒක අපිට කොයිතරම් වටිනවද නැද්ද කියන එකත් අද දවසේදී අපි කතා කරන සූදානම්. ඒ වගේම තමයි විශේෂ චරිතයක් අද අපිත් එක්ක එකතු වෙනවා. එතුම සම්බන්ධයෙන් කතා කරන්න කලින් පොන්චි රූපරාමුර පෙළක් බලලා ඉඳිමු. ඊට පස්සේ ඔබට හොඳට අසාපුරුදු දැකපුරුදු ඔහු සම්බන්ධයෙන් ඔහුගේ ජීවිතය සම්බන්ධයෙන් කතා බහ කරන්නටත් අද අපිට හැකියාව ලැබේ මේ එතුමා ගැන. අද අපිත් එක්ක එකතු වෙන්නේ සිරි කහවල මහත්මයා. සිරි කහවල කියලා නම කිව්වහම ගොඩක් අයට මතකයි. අවුරුදු ගණනාවක් තිස්සේ මේ ශේෂ්ත්‍රයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. විශේෂයෙන්ම පුවත්පත් මාධ්‍යවේදියෙක් විදිහට මා එතුමා හඳුන්වන්න කැමතියි. කමක් නැහැ එහෙම හඳුන්වන්න. එතුමා අපේ රටට කරපු මෙහෙය සම්බන්ධයෙන්ොත් විශේෂයෙන්ම අද දවසේදී එතුමා ඉන්න තත්ත්වය සහ එතුමා මේ ලොවට දායද කරපු දේවල් සම්බන්ධයෙන්ොත් අද විශේෂයෙන්ම අද කතා බහ කරන්න සූදානම්. ඒ වගේම තමයි එතුමා එක්ක තවත් මැතිතුමෙක් අපිත් එක්ක එකතු වෙනවා. බලමු ඔහු කවුද කියලා. ඔබ දන්නවා දැන් එච්චර වයසක කෙනෙක් නෙවෙයි නේද? අවුරුදු කීයක් කියලා කියන්න පුළුවන්? 15ක්. ඇත්තටම අවුරුදු 41යි දැන්. ඇත්තම අවුරුද්ද තියෙනවා. කොයිතරම් මහන්සි වෙනවද කොණ්ඩේ ඔය පාට කරගන්න. කමක් නැතුව මම එහෙම ඇහුවට. කොණ්ඩේ ඇත්තටම මං හැමෝටම කියන්නේ මේ සුදු කරලා තියෙන්නේ කියලා. අඩු වයසෙම සුදු වුණා මගේ. සුගීශ්වර සිරිමාන්න, සුගීශ්වර සිරිමාන්න ගැන සුගීශ්වර ගැන කියද්දි දැන් ඔය වගේම තවත් උත්පේරකෙක් අපිත් එක්ක එකතුනා සුගීශ්වර දනුක කියලා. දනුකගේ නම දනුක සිරි නාම. සුගීශ්වර සිරි මාන්න. මම දන්ති කාලා අපේ නිෂ්පාදක කණ්ඩායම විශේෂයෙන් ගණේෂ් එහෙම සම මේ දෙක මාරු වෙන්න ඕන නේද? නම හරිද දැන්? සමහරකට සුගීශ්වර සිරි නාම කිව්වොත් එහෙම කොහොමද නේද? මේ නමත් එක්ක බැඳී පවතින දේවල් වෙනස් වෙන දේවල් ගැන අද අපිට මතක් කරන්න කැමතියි. ඒ වගේම තමයි නම් ගොඩාරියක එකතුවක් තියෙන, ඔවුන්ගේ උපන්දින ගොඩාරියක එකතුවක් තියෙන ඒවට සුබපතන සහ මේ ලංකාවට ලංකාවේ ඉන්න කලාකරුවන්ට විශේෂයෙන්ම තමන්ගේ උපන්දිනයට කතා කරලා මතක් කරන, ඔවුන් අපිට වටිනවා කියලා සිහිපත් කරන උත්තමයෙක් තමයි සිරි කහවල මහත්මයා කියලා කියන්නේ. අද එතුමත් එක්ක සුගීශ්වරත් අපිත් එක්ක එකතු වෙනවා. අද දවසේදී ඉතා වැදගත් සාකච්ඡාවක් ලස්සන දවසක් තුලින් කරන්නට හැකියාව ලැබේ. මම කැමති කහවල මහත්මයා පැත්තට යන්න. ඔබතුමා පුවත්පත් මාධ්‍යවේදියෙක් විදිහටත් අපි ගොඩක් රූපවාහිනී නාලිකාවලදී අපි දැකලා තියෙනවා ඔබතුමාගේ නම යනවා සිරි කහවල. හින්දි භාෂාව පිළිබඳ ප්‍රවීණෙක්. විවිධ දේවල් සම්බන්ධයෙන් කතා බහ කරන්න පුළුවන්. මං ප්‍රධාන තැනින්ම පටන් ගන්නම්. ඇයි මේ නම් එකතු කරන්න, ඒ වගේම දුරකථන අංක එකතු කරන්න කවද්ද ඔක හිතුනේ උපන්දිනවලට සුබ පතන්න? මේක උනේ එදා මම හිතන්නේ දවස්වල මම හින්දි ඉගෙන ගත්තා.
හිදිගෙන ගන්න කාලේ හින්දි සංගරාවත්තිවන මාදුරී කියලා මාදුරී ගැන්න වශන් ෆිල් ඉංග්‍රීසි ෆිල්ම් ෆෑර් සංගරාවේ හින්දි වශන් එක ඒක තියෙනවා කොළම් එකක් ඉන්දියන් කලාකරුවන්ගේ විශේෂෙන් හින්දි නළු නිලියන්ගේ ගායක ගායිකාවන්ගේ උපන්දින ලිපින සහ ටෙලිෆෝන් නම්බර මටත් තේරෙනවා මේ වගේ දෙයක් ලංකාවෙත් දවස්වල තිබුණේ නැහැ විදිහ දෙයක් කළොත් හොඳයි කියලා ඉතින් මම එකතු කරන්න පටන් ගත්තා එකතු කරන්න පටන් අරගෙන සෑහෙන කාලයක් තිස්සේ එකතු කළා ඊට පස්සේ සිත්සර කියලා පත්තරයක් තිබුණා 1980 විතර සිත්සර සිත්සර අපේ චිත්‍ර කතා පත්තරේ නෙවෙයි මේ නේ සිත්තර නෙවෙයි සිත්තර එකෙන් ගහපු චිත්‍රපට පත්තරේ චිත්‍රපට පත්තරේ ආතර්ය අමරසේන මහත්මයාගේ ඒක තමයි මුලින්ම ඔය පත්තරේට දමන්න පටන් ගත්තේ එතන තමයි ආරම්භය එතන තමයි ආරම්භය සිරි කහවල මේ චරිතය මේ පිළිබඳව විතරක් නෙවෙයි බොහෝ ශේෂ්ත්‍රයන් එක්ක සම්බන්ධලා වැඩ කටයුතු කරපු කෙනෙක් විශේෂයෙන් පුවත්පත් කලාවේදියෙක් විදිහට වසර ගණනාවක් රැඳී ඉන්නවා කියනක ලේසි පසු කාරණාවක් නෙවෙයි මම කැමතියි ඔබතුමා ගැන දැනගන්න ඔබතුමාගේ ගම කොහේද පාසල් ගියේ කොහේද අම්මා තාත්තා කවුද මම කළුතර දිස්ත්‍රික්කේ තෝසෙන් ඉස්සර හිටිය මතුගම ආසනේ දැන් බණ්ඩාරගම ආසනේ අරකාගොඩ කියන ගමේ අරකාගොඩ කියන ගම අම්මා තාත්තා මොනවද තාත්තා ඉතින් මම වැවිලි කරු අම්මා ගෘහිණිය පවුල වෙන පවුලේ අක්කා හිටියා අයියා හිටියා මමයි නංගි අක්කයි අයියේ මමයි නංගි කියන්නේ හතර දෙනෙක්ගේ පවුලක් පාසල් ගියේ පාසල් මුලින්ම ගියේ මිල්ලෙනී බෞද්ධ මිශ්‍ර පාඨශාලාවට හතර දක්වා ඊට පස්සේ පහේ හතරේ ඉඳලා වරණ තක්ෂිලාවට ගියා වරණ තක්ෂිලාවෙන් අත් වශයෙන් පහේ ශිෂ්‍යත්වයට හිටියා ශිෂ්‍යත්වෙන් අපි දෙන්නෙක් සමත් වුණා සමත් වෙලා මමයි තව ගෑන්ලමෙක්වි මට මතයට කිවි ඉන්ද්‍රාණි හෙට්ටි ආරච්චිගේ නම මතක. ඊට පස්සේ මට අර ඒ දවස්වල අර ආණ්ඩුංග ශිෂ්‍යතර ගණනක් හම්බ වෙනවා. ආධාරයක්. ඒක දෙන්න ගමුලාදැනියගේ රෙකමෙන්ඩේෂන් එක අවශ්‍යයි. ඉතින් ගමුලාදැනියකට අත වශයෙන් නියම මුදල දාලා ඇවිහම දෙන්න බෑ කියලා කිව්වා මේ ඒ අර මේක. අනුමැතිය ලැබුණේ නැහැ. අනුමැතිය ලැබුණේ නැහැ. ඊට පස්සේ ගෙදරට තරහා ගිහිල්ලා මම අස්කර ගත්ත ඉස්කෝලේ අස්කරන පානදුරේ සාන්ත ජෝන් විද්‍යාලයට ගියා සාන්ත ජෝන් විද්‍යාලයෙන් ඊට පස්සේ SSC prep එකට ආනන්ද විද්‍යාලයට ඇතුළු වුණා ආනන්ද විද්‍යාලෙන් තමයි ඊට පස්සේ කාලෙකදී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ගැන දැන් ජයවර්ධන විශ්වවිද්‍යාලය නෑ කල්නිය කල්නිය විශ්වවිද්‍යාලය විද්‍යෝදය ගැන ජයවර්ධන විද්‍යෝදය කල්නිය විශ්වවිද්‍යාලයේ නැත්නම් විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ වසර කීයක් කටයුතු කරනවද අවුරුදු 4ක් මොනවද ඉගෙන ගන්නේ අතෝෂි මම කලේ හින්දි ගෞරව සහ අනුවිෂය සුද්ධ ගණිතය හින්දි ගෞරව සහ සුද්ධ ගණිතය මේ තෝරා ගැනීම සම්බන්ධයෙන් මොකද ඒක උනේ මම ආනන්දිත කලේ ඩබල් මැත්ස්යි ෆිසික්ස් කෙමිස්ට්‍රි කලේ ඒ දවස්වල ෆිසික්ස් කෙමිස්ට්‍රි තිබුණේ නැහැ මේ විද්‍යාලංකාරේ තිබුණේ ගණිතයේ තිබුණා ඊට පස්සේ ඉන්ටර්න්ස් වලට කලේ හින්දි හින්දි පන් පුජලි කියන ගණිතය තිබුණා හින්දි ඊට පස්සේ ගණිතය දෙකිනි කළා තමයි පස්සෙලා හින්දි භාෂාව හොඳට ඉගෙනගෙන තිබුණා. ඉගෙනගෙන තුනේ කියන්නේ සාමාන්‍ය වශයෙන් ඉගෙනගෙන තිබුණා. මේ කැම්පස් යන කලින්. කැම්පස් යන කලින්. ඊට පස්සේ තමයි ටිකටම ප්‍රමාණිකුල අධ්‍යාපනයක් ලැබුවේ. ඊට පස්සේ දැන් පාසල් යන කාලෙත් ඔබතුමාට තියෙනවා හීනයක් මාධ්‍යවේදියෙක් වෙන්න ඕන. ජනමාධ්‍යත් එක්ක සම්බන්ධ වෙන ඕන එහෙම කියලා. විශ්වවිද්‍යාලයට යනකම් මාධ්‍යත් එක්ක සම්බන්ධ වුනේ නැද්ද නැත්නම් මේ කාරණාව සිද්ධ වුණාද? නෑ ඉස්කෝලේ ඉන්න කාලේ මම පත්තරවලට ලිව්වා. ආනන්ද විද්‍යාලයේ ඉන්න කාලෙම පත්තරවල ලිව්වා කීපයකට විශ්වවිද්‍යාලය යනකොට සෑහෙන ලියලා තිබුණා ඒ වෙනකොට ටියුෂන් පන්ති පටන් ගන්නද හින්දි ඉගෙනුවා කියලා නෑ 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 හින්දි ගන්නන්න පටන් ගත්තා ගන්නන්න පටන් ගත්තා ඊට පස්සෙන් විශ්වවිද්‍යාලය ගියාට පස්සේ ආනන්ද විද්‍යාලයේ ඉන්න කාලේ සිඩ්නි ජනසේකර මහත්තයත් එක්ක සම වයසේද නෑ නෑ සිඩ්නි මට වැඩිම ගොබ්බාලයි මට සිඩ්නි මහත්මිය ඉඳගෙන කිව්වා කතා කළා මම හෙව්වා අම්මාසේ මේ කහවල මහත්තයා ගැන මේ අනේ බුද්ධික හැමෝටම මේ උපන් දිනේට සුබපතල යවනවා දන්නවද කතාවක් තියෙනවා මේ කියලා මට මේ ඔබතුමාගේ අතීතය මතක් කරලා දුන්නා ඔබතුමා හින්දි ඉගෙනුවා කියලා හින්දි ඉගෙනුවේ චිත්‍රසේන කලාවේදී හින්දි ඉගෙනුවා මම හිතන හැටියට සිරි චන්ද්‍රේකර මහත්මයා ඒ දවස්වල එහෙට ඇවිල්ලා තිනවා ඔව් නර්තනය හදාගන්න හදාගන්න ඔව් ඒ දවස්වල චිත්‍රසේන කලාවේදී කාලයක් ඉගෙනුවා හින්දි ඉගෙනුවා ඒ සිරි මහත්තයා හින්දි පුළුවන් දන්නේ නැහැ නේද හින්දි ඉගෙන ගන්න ආවේ නැහැ නෑ නෑ හොඳයි මේ විදිහට අපි කතා කරනවා සිරි කහවල මහත්මයා ගැන මම කැමතියි සුගීෂර පැත්තට යන්න සුගීෂර අපි දෙන්නම කතා කරලා තියෙන මේ වගේ විදද්ද පුජ්‍යලෝ නැත්තම් ගොඩක් ප්‍රසිද්ධ පුජ්‍යලෝ ගැන
ඔවුන් එකක දේවල්ලින් ජනප්‍රේ වෙලා තින ප්‍රසිද්ධ වෙලා තින රහ අපේ රටට හරි වටිනා කියන සම්පත් බවට පත් වෙලා තින. මං කැමති සුගීෂර්ගෙන් මේ කතාව අහන්න. අපි බලන් ඉන්න අම්මලට තමන්ගේ දරුවන්ගේ තියෙන කුසලතාවයන් ඉස්සරහට යවන්න නම් මොනවද මේ වෙලාවේ කරන්න ඕන? මොකද දැන් මෙතුමා අපි අහගෙන හිටිය කතාව හින්දි භාෂාවට ආසයි කැමති, උසස් පෙළට හින්දි ඉගෙන ගන්නේ නැහැ. හැබැයි විශ්වවිද්‍යාල දයාපහුව හින්දිත් එක්ක සම්බන්ධ වෙනවා. එතුමා ඉගෙන ගන්න විෂය ධාරාවත් එක්ක අපි සාමාන්‍යයෙන් ගණිතයත් එක්ක හින්දි කරනවා කියලා හිතන්නේ නැහැනේ. හැබැයි මෙතුමා එහෙම කෙනෙක්. එතුමා කොහොමද අපේ අම්මලට කියලා දෙන්නේ මේ මේ කතාව අපේ දරුවන්ට ගොනු කරලා දෙන්නේ? ඔව් බුද්ධිකෝක, මේ ඉතාමත් රසවත් ප්‍රශ්නයක් සහ උත්තර දෙන්නත් ඉතාමත් මම ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඇත්තටම මම අද කතාව පුරාම මේ මේ සම්බන්ධව කරුණු කාරණා ටිකක් කියන්න සූදානම් වෙලා ඉන්නේ. මං ඊට කලින් බුද්ධික මේ තොරතුරු දත්ත මේ මේ ආසාවන් මේ මේ ක්‍රමභේද කළමනාකරණය පටන් ගත්ත තැනට යන්නම්. ලෝකයේ ඇත්තටම ලෝකයේ මිනිස්සුන්ගේ මූලිකම ඉතා අතීතයට ගියෝති මිනිස්සුන්ට තිබුණු මූලික ප්‍රශ්නයක් තමයි ආරක්ෂාව කියන එක බුද්ධික. මේ ආරක්ෂාවට ආරක්ෂාව සම්පාදනය කරගන්න ජනතාවට එක එක ක්‍රමභේද පාවිච්චි කරා. ඒ ක්‍රමභේද පාවිච්චි කිරීම තුළින් මිනිස්සුන්ට මේ දත්ත තොරතුරු සහ කළමනාකරණය පිළිබඳ අවශ්‍යතාවය තේරුම් ගියා. මහා මහා සෙනගක් එකතු කරගෙන මේ රටක් ජනතාවක් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය මත මේ දත්ත තොරතුරු සහ ක්‍රමභේද පිළිබඳ අවශ්‍යතාවයක් ඇති වුණා. මේ කාලෙම මිනිස්සුන්ට ඌමනා වුණා මේ අපි මිනිස් ජනතාව මිනිස්සු වශයෙන් අපි හැමෝටම තියෙන විශ්මිත මනසක්. අපේ මනස නිකන් අර මේ සුළඟේ පාවෙන පුළුන් රොදක් වගේ. මොකද මේ ඉතා මොහොතෙන් මොහොත වෙනස් වෙනවා. මේ මතක යන්නේ නෝ අමතක වෙනවා. මේ මේ දේවල් නිසා කොහොමද මේ අපේ කළමනාකාරීත්ව ගමන තොරතුරු දත්ත අරගෙන ඉදිරියට යන්න කියලා ගැටලුවක් පැන නැගුණා. ඒ යුගයේ තමයි මේ මේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කරපු අය මේ දත්ත තොරතුරු එකතු කරන්න පටන් ගත්තේ. ඒ මූලික අවස්ථාව බුද්ධික ඒ කට්ටිය සතුන් සහ හුළඟ හිරු එළිය එක එක ජලමාපක ක්‍රමවේද මගින් දත්ත තොරතුරු එකතු කරා. ඒ එකතු කරපු දත්ත තොරතුරු පස්සේ අවශ්‍ය වුණා මේව තියා ගන්න ඕනයි කියලා. මේ තියා ගැනීමෙන් වැඩක් ගන්න ඕනයි කියලා. ඇත්තටම අද වර්තමානයේ දත්ත තියාගන්න එක තමයි කරන්නේ. දත්ත කියන්නේ ඒවා ප්‍රොසෙස් කරපු නැති දේවල් කියලා අපි කියනවා. දත්ත තොරතුරු බවට පත් කරාම තමයි ඒකෙන් වැඩක් ගන්න පුළුවන්. ඇත්තටම අපි බැලුවොතින් කිරි භාජනයක් බැලුවොත් කිරි දත්ත කියලා සැලකුවොත් මුදෝ භූමී කිරි අපිට කන්න පුළුවන් දෙයක්. ඒක තොරතුරු බවට පත් වෙලා අපිට ඕන හැඩයට ඒක හදාගෙන. ඉතින් අද වර්තමානයේ මේ දත්ත ටික දත්ත ගොනුගත කරලා තියෙනවා, අර සංරක්ෂණය කරලා තියෙනවා. අවශ්‍ය කාලයේදී අවශ්‍ය විදියට අවශ්‍ය හැඩතලයට තොරතුරු බවට පත් කරගන්නවා. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ දැන් කිරි දොවල තියාගෙන අවශ්‍ය ටික පාවිච්චි කරලා වීසි කරන්නේ නැතුව මේ කිරි බවට පත් කරලා තියාගත්තොත් ආයේ ටික දවසක් යනකම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ පාවිච්චි කිරීමේ අවශ්‍යතාවය මත හැඩය සහ අවශ්‍ය නම දාලා අවශ්‍ය දේ කරගන්න පුළුවන්. මූලික දෙයින් අවශ්‍ය දේ නිර්මාණය කරගන්න ක්‍රමවේදයක් පටන් ගත්තා. ලෝකයේ මේ වගේ සිද්ධාන්තිකව හැදෙන දේවල් අපේ රටේ මිනිස්සු මේ සිද්ධාන්ත විදිහට දන්නේ නැතුව තමන්ගේ ආසාවට කරලා ඉතාමත් ජනප්‍රිය බවට පත් වෙලා තියෙන විතරක් නෙවෙයි, මිනිස්සු ජනප්‍රිය බවට පත් වෙන්නේ හැමෝගෙම කැමැත්ත නිසා, ජනතාව ප්‍රිය කරන නිසා. එහෙම ඇති වෙන්නේ ඔවුන් වහංගු සේවයක් මේ සමාජයට කරපු නිසා. අද අපි කතා කරන්නේ ශ්‍රී කහවල මැතිතුමන් ගැන. සුගීෂරත් අපිත් එක්ක ඉන්නවා. පළවෙනි විරාමයට යන විරාමෙන් පස්සේ කතා බහ කරමු. අද දවසේ ඉතුරු ලස්සන වෙන කාරණා ටික. අපි අද ලස්සන දවසක් වලට එකගෙන ආවා ශ්‍රී කහවල මහත්මයව. එතුමා ලංකාවේ අතිවිශාල දත්ත ගබඩාවක අයිතිකරු. මම කැමති දැන් ඔබතුමාගේ ජීවිතේ අපි කතා කරා. හින්දි භාෂාව උගන්වපු චිත්‍රසේන කලායතන හින්දි භාෂාව ඉගෙනනවා කියලා. ඊට අමතරව පොඩි කාලේ ඉඳලම ඔබතුමාට ඌමනාවක් තිබුණා යම් යම් දේවල් එකතු කරන්න. මේ ඔස්සේ ආවා කියන එක ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදිශ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. මේ කතා අස්සේ ඔබතුමා හොඳ කවියෙක්. ඒක පාසල් කාලේ ඉඳලමද කවිත්වයට කැමති, නැත්නම් ඊට පස්සේද සම්බන්ධ වුණා? ඇත්ත වශයෙන්ම පොඩි කාලේ ඉඳලා තිබුණ කවි වලට ඇල්මක්. මට මතකයි අවුරුදු 12 විතර සිරිසේන මහිටපියගේ අඹවනේ කියලා තිබුණ කවි සංගරාව. ඔව්. ඒක ගෙන්න ගත්තා. කාලේ මම එතුමාගේ මම තැපැල් මගින් කවි හදන්න ඉගෙන ගත්තා. අද ඇත්ත වශයෙන් කවියෙකුනේ නැහැ. ඒ කාලේ ඇත්ත වශයෙන් මම හිතන විදිහට සමහර විට ප්‍රේමයෙන් පරාජිත වීම තමයි සමහරලාට කවියෙක් කිව්වේ ප්‍රථම
ප්‍රථම උත්සාහය කියලා ප්‍රේමෙන් පරාජය වුණාද? අත්තටම මුල්ම අවස්ථාවේ. මුල්ම අවස්ථාවේ. කීපතාව පරාජය. එහෙමතාවම කවිත්වය උපනැංගුණයි කියලා මට හිතෙනවා. ප්‍රේමෙන් පරාජය වුණොත් තමයි හොඳට කවි නිර්මාණ දෙන්නේ. ඊට පස්සේ කවිය සම්බන්ධයෙන් පුවත්පත් වලට කවි ලියන්න එහෙම පටන් ගත්තද දිගින් දිගටම නැත්නම් ඒකම කවි ලිව්වා සිලුමෙන්ට පටන් ගත්තේ 1965 ඒ දවස්වල කවි පිටුවක ලෙසුනිල් මාධව ප්‍රේමතිලක ඔහු දුඟක් මට දිරිමත් කළා හැම කවියක්ම විරහවද නෑ හැම කවියක්ම නෙවෙයි කොයිතරම් බූට් තියලා තියෙනවද නැත්නම් බූට් කාලා තියෙනවද සෑහෙන ප්‍රමාණයක් හොඳ අනංගි ආදරය කියලා කියන කතාව සම්බන්ධයෙන් කතා බහ කරාම හරි සුන්දරයි අද කාලේට වැඩිය ඒ දවස්වල. ඔබතුමාලගේ ජීවිතයේදී දැන් බලන් ඉන්න විශේෂයෙන් අම්මලටත් මේ කතා එන්න පුළුවන්. අද කාලේ කහවල මහත්මයා ආදරෙන් පරාජයටපත් වුණොත් ඔබතුමාලගේ කාලේ වගේ මේ කවියක් ලියලිවර කරන්නේ නැහැ. එක්කෝ පැත්තක දාලා මරලා දානවා එහෙම නැත්නම් මොනවා හරි පින්තූරයක් බොරුවට එඩිට් කරලා හරි Facebook වල අනිත් සමාජ මාධ්‍ය වල දාලා මුළු ජීවිතම විනාශ කරලා දානවා. එහෙම වෛරයකට ක්‍රෝධයකට ගියපු තත්යක් තියෙනවා. ඔබතුමාගේ ওই කතාව මම හොඳට ගන්නෙ ඔබතුමා කියනවා ඉතින් මේ ආදරෙන් පරාද දෙන්න සුගිශ්වල මෙතුමා කරන්නේ මොකද්ද? කවි ලියනවා. කියන්නේ ඒකත් නිර්මාණයක් බවට පත් වෙනවා. ඒක විරහව තමයි. විරහව කවියක් බවට පත් කරලා ඒක හරි සුන්දරව ඒ ජීවිතේ පැත්තක තියලා තියෙනවා. අදටත් මෙතුමා ඒ ගැන සුන්දර විදිහට මතක් කරලා කතා කරනවා. මම කැමතියි ඔබතුමාගේ වචනෙන්ම මේක අපේ අම්මලට කියනවනම් අපි දරුවන්ට කියනවනම් විරහව ලැබෙන්න පුළුවන් ඕන කෙනෙකුට ඔබතුමාටද මටද සුගීෂට අපි ඕන කෙනෙකුට මේක පොදුයි. මම කැමතුණා කියලා අනිත් කෙනා කැමති වෙන්න ඕන නෑනේ. එහෙම දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඒක කොහොමද අපි සමතික්‍රමණය කරගන්නේ? අනිත් අයත් එක්ක බෙදාගන්නේ කොහොමද? නැත්නම් අපේ අදහස බෙදාගන්නේ කොහොමද? මම කැමතියි ඔබතුමාගේ වචනයක් ගන්න මේ සම්බන්ධයෙන්. මම හිතන විදිහට ඒ වංගක් අත් වශයෙන් තමට ලැබෙන අත්දැකීම් නිර්මාණ වශයෙන් ඉදිරිපත් කිරීමේ ඉදිරිපත් කිරීම තමයි හොඳම ක්‍රමය කියලා. ඒකෙන් තමයි අත් වශයෙන් සමාජයටත් යමක් ලැබෙනවා. තමගේ ජීවිතයටත් යමක් ලැබෙන එක මට හිතෙනවා. සුගිෂර මේ පොයින්ට් එක නැත්තම් මේ කතාව මේ මාතෘකාව ඔබතුමා කොහොමද ඉවරණය කළේ දෙන්නේ? ඇත්තටම බුද්ධික මෙතුමාගේ ජීවිතේ බැලුවොත් මට පේන්නේ විශ්වවිද්‍යාලයක් වගේ. මොකද අපි පුංචි කාලේ ඉඳලා විෂයන් 10ක් ඉගෙනගෙන දැන් ඉන්න දරුවෝ උසස් පෙළට තවත් විෂයන් 4ක් 5ක් ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට ගිහිලා තව විෂයන් 15ක් විතර ඉගෙනගෙන එළියට එනකොට මේ කිසිම විෂයයකට ප්‍රවීණත්වයක් නැහැ. බුද්ධික එච්චරට දැන් අධ්‍යාපන ක්‍රමවේද විෂම වෙලා අවශ්‍යතාවයන් ගොනුගත කරන්න අමාරු. දෙමාපියන්ට තමන්ගේ දරුවන් යන මාර්ගයේ වෙන්කර හඳුනා ගන්න තවත් අමාරු. ඒක එච්චර සංකීර්ණ වෙලයි. ඇත්තටම මේ Siri කහවල මහත්මයාගේ අතීතයට මම පොඩ්ඩක් යන්න අවසර දෙන්න බුද්ධික. ඒ යුගයේ නවපන්නේ දේවල් කරපු කෙනෙක් තමයි මෙතුමා. ඒකයි මෙතුමා අද මේ වගේ මෙච්චර ගමනක් ගිහිල්ලා තියෙන්නේ. දැන් අද යුගයේ නවපන්නේ දේවල් ඔබතුමා කියපු විදිහට බුද්ධික ඉතා සංකීර්ණයි. මේවා ක්‍රමබේද වෙන්කර හඳුනා ගන්න අමාරුයි. දරුවෙක්ගේ කුසලතාවයේ තියෙන්නේ කොතනද කොහෙන්ද යන්නේ කියන එක වෙන්කර හඳුනා ගන්න අමාරුයි තම දෙමව්පියන්ට. ඒ වගේ සංකීර්ණ තැනකට ඇවිල්ලා. දැන් මට පොඩි අවස්ථාවක් දෙන්න මේ දරුවෙක් ඔන්න පොඩි කාලේ ඉඳලා එක එක දේවල් කරන්න ආස කරනවා. සමහර අයට අපි මඟ පෙන්වනවා, සමහර අයට මඟ පෙන්වන්නේ නැහැ, සමහර අය සහජයෙන්ම ගෙනාපු දේවල් කරන්න උත්සාහ කරනවා. එතකොට අපි ඇත්තටම හිතනවා මේක නිෂ්ඵල දෙයක් කියලා. අපි දෙමව්පියෝ සහ වැඩිහිටියෝ වශයෙන් අපි නිෂ්ඵලයි, මේක හරියන්නේ නැහැ, මේකෙන් මුදල් උත්පාදනය කරන්න බෑ, මේකෙන් රැකියාවක් නැහැ, මෙතන මේකෙන් ඉදිරියට ගමනක් නැහැ කියලා අපි ඒක ලඝුගත කරලා ඒක ඉදිරියට කරගෙන යා යුතු නැහැ කියලා තීරණයකට එනවා. ඇත්තටම මෙතුමා මේ චරිතය පිළිබඳව අපි බැලුවොත් එහෙම මෙතුමාගේ දෙමව්පියෝ දේවල් වෙන්කර හඳුනා ගත්ත නම් අද මෙතුමා මේ නිර්මාණය මෙතන තියෙයිද? ඒ ගැටලුව එදත් එකයි අදත් පොදුයි බුද්ධික. මේ මෙන්න මෙතන තමයි තියෙන ගැටලුව. අපි හැමෝම අපේ දෙමව්පියෝ හැමෝම මේ විෂය ධාරාවන් පසුපස ගිහිල්ලා මේ විෂය ධාරාවන් වලින් අපි මුලින් හඳුනාගත්තපු රැකියා අවස්ථා කරාම තම දරුවන් ගෙනියන්න අති විශාල සටනක ඉන්නවා. මේ සටනේදී හුඟක් වෙලාවට දරුවන් සම දෙමව්පියන් දෙගොල්ලම අතරමං වෙන අවස්ථාවල් තියෙනවා. මොකද මේ ජීවන ගමන මම අර කිව්වා වගේ අර පුළුන් රදක් වැනි ජීවිතේ අපි අර මම හැමතිස්සෙම කියන වගේ කොටස් තුනකට බෙදුවොත් මුල් අවුරුදු 20 දෙවැනි අවුරුදු 20 සහ තුන්වැනි අවුරුදු 20 මුල් අවුරුදු 20 පොඩි වාරණ තර්ජන වාරණ පාලනයක් ඇතුව යනවා. ඒ අපි දෙමව්පියෝ එක ජීවත් වෙන හින්දා දෙවැනි
අවුරුදු 20 අපේ දෙමව්පියෝ එක්කත් ඉන්නවා තනියම තීරණ ගන්නත් පටන් ගන්නවා. වාරණයක් තියෙනවා සහ තනියම වැඩ කරන්නත් පටන් ගන්නවා. මෙන්න මේ යුගවලදී මේ ක්‍රමභේද ඔක්කොම වෙනස් වෙනවා බුද්ධිය. ඇත්තටම මේක වෙන්නේ කෙනෙක් තනියම කරන්න යන දේ තවත් පිරිසක් මගින් වෙනස් කරන්න උත්සාහ කරනවා. ඒ වෙනස් කිරීම එයාගේ තියෙන උප්පත්තියෙන් ගෙනාවු සහජයෙන් ගෙනාව මේ හැකියාවල් අවශ්‍යතා ඒ දරුවත් විශාල තැනකට යන ගමන කෙලිම වළක්වීමක් වෙන්න පුළුවන්. මේකෙදි අපිට කරන්න පුළුවන් පොඩි පොඩි ක්‍රමභේද කීපකුත් මම කියලා දෙන්නම්. මේ දරුවා කරන දේවල් ටිකක් කරන්න අරින්න ඕනේ. ටිකක් කරන්න ඇරලා ඒ දරුවත් එක්ක කතා කරන්න ඕනේ. මේක ඉදිරි ගමන මොකද්ද, මේක කොහොමද, මේක දිගටම කරන්නේ මොකටද, කොහොමද කරන්නේ. මේකට කරුණු කාරණා එකතු කරලා දෙන්න ඕනේ. එයා මල් එකතු කරන වෙන්න පුළුවන්, මුද්දර එකතු කරනවා වෙන්න පුළුවන්, නම් මෙතුමා කරා වගේ නම් එකතු කරන්න පුළුවන්, උපන්දින එකතු කරන්න පුළුවන්, එක එක චරිත එකතු කරන්න පුළුවන්. මේ ඒ ටික කරන්න දීලා එයාගෙන් අහන්න ඕනේ මේ ගමන මොකටද යන්නේ. ඕන දෙයක් කෙනෙක් කරලා දිගින් දිගට යන්නේ මොකක් හරි අරමුණක් කරා. මොන අරමුණටද? හරි. ඒක එයාත් එක්කම යන්න ඕනේ. එයාත් එක්කම ගිහිල්ලා ඒ අරමුණ සාක්ෂාත් කරගන්න බෑ හෝ ඒකේ ප්‍රතිඵල නෑ කියන තැනට එයාට හිතන්න ගේනවා. ඒ අත්දැකීම ලැබීම තුලින් විතරයි ඒක එයාගේ අදහසක් අතහැරලා දාන්න ඕනේ. මොකද අපි නොදන්න දෙමාපියන් වශයෙන් අපි තේරුම් නොගතපු ගමනක් මේ දෙයින් තියෙන්න පුළුවන්. ඔබ පැහැදිලි කරලා දෙන්නේ අම්මලට පුරුදු කරන්න කියලා දරුවන්ට මේ එකතු කරන දේවල් ආපහු ප්‍රයෝජනට ගන්න පුළුවන් ක්‍රමවේදයක් හොයලා දෙන්න කියලා දෙන්න. ඒ කලමනාකරණය අම්මලා උගන්වන්න ඕන දරුවන්ට. එහෙම නැතුව නිකන් එකතු කරන එක තේරුමක් නැහැ. මුද්දර ගොඩ ගහගෙන ඉඳලා නිකන් කැර පොත්ත කාව එකතු කරන එක විතරයි වෙන්නේ. පොත් ගොඩාක් එකතු කරාට වැඩක් නැහැ. ඒ පොත් කියවන්න නැත්නම් සහ ඉස්සරහට පාවිච්චි කරන්න නැත්නම්. මේ වගේ වැදගත් සාකච්ඡාවක් අද මේ දෙපළත් එක්ක කතා බහ කරන්න පුළුවන්. අපි ප්‍රධාන පාලක මැදිරියට යනවා. ඊට පස්සේ නැවත වතාවක් ලස්සන දසකෙක එකතු වෙනවා. ලස්සන දවසක් වේවා, ලස්සන දවසක් සියසයි මොස්තරේ. අද අපි සමග ඉන්නේ ප්‍රවීණ ලේඛක සහ අපි හැමෝම දන්න කියන සිරි කහවල මහත්මයාත් එක්ක. කහවල මහත්මයා, පහුගිය කාලෙදි ඔබතුමා සම්බන්ධයෙන් කතා කිහිපයක් අපි අහුව. එකක් තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා හැමෝටම කතා කරනවා කියන එක හැමෝම දන්නවා. මේ උපන්දිනයේ දවසට එතුමා කලාකරුවන්ට විශේෂයෙන්ම කතා කරලා සුබ පතනවා. රටේ නායකයෙක් විදියට හෝ වේවා, කවුරුන් හෝ වේවා, මේ දේ කරනවා නම් ඉතාමත්ම වටිනවා. බොහෝ දෙනෙකුට උපන්දිනයට ගෙදර බිරිඳ කතා කරලත් නැහැ, දරුවෝ කතා කරලත් නැහැ. එක්ක මහින්ද මහත්තයා කතා කරලා තියෙන්නේ, ඊට කලින් ඔබ කතා කරලා තියෙන්නේ. ඔබ උදව් කරලා තියෙනවා ජනාධිපතිවරයෙක් වෙලා ඉන්න කාලෙත් එතුමාට. ඒ වගේ දෙයක් නෙවෙයි ඕන කෙනෙකුට. මේක මහින්ද රාජපක්ෂ වෙන්න ඕනේ නැහැ, එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමට වෙන්න පුළුවන්, අනිකුත් ඕන කෙනෙක්. ඔබතුමාට තමයි කතා කරන්නේ දේශපාලන වේදිකෙන් තොරව. මම මේ ප්‍රසිද්ධ කතාව ඔබතුමාට කියන්නේ. ඔබතුමත් හැමෝටම මෙහෙම කතා බහ කරනවා, කතා බහ කරලා සුබ පතනවා. මම කැමති වර්තමානයේදී ඔබතුමා ගාව කොයිතරම් දත්ත ගබඩාවක් තියෙනවද, මොනවද මේකෙන් කරන්නේ? දැන් අපේ සුගේශ්වර කිව්වා වගේ මේ එකතු කරපු එකේ ප්‍රයෝජනයක් ගන්නවද? ඔබතුමාට එකේ මොනවද ලැබිලා තියෙන්නේ මේ ගැන දැනගන්න. ප්‍රධාන වශයෙන්ම ලැබිලා තියෙන නම් ආත්ම තෘප්තිය. එකක් මම සතුට වෙනවා, එකක් ඒගොල්ලෝ සතුට කරනවා. අනිත් එක සමහරලාට හුඟක් කලාකරුවන් සමාජය අතට ගෙනියන්න මේ උදව් වෙනවා. සමහරලාට මේ කෙනෙක් අහන මට ආවල්ලිකට චරිතයක් එන කාවද කෙනෙක් නමක් දෙන්න පුළුවන්ද? නැත්නම් ඇගේ ලිපි කාගේ හරි මෙයා කළා ඇගේ ලිපිනේ හරි ටෙලිෆෝන් අංකේ හරි දෙන්න පුළුවන්. ඒ කියන්නේ නොකියම කාස්ටින් ඩිරෙක්ටර් කෙනෙක් බඩට පත් වෙනවා. ඊදාට චරිත තෝරගන්න ඕන නම් ඔබතුමා ගාව තියෙන ඕනතරම් කණ්ඩායම්. එතකොට අධ්‍යක්ෂවරුන්ට පුළුවන් යෝජනා කරන්න මෙන්න මෙහෙමයි ඉන්නවා කියලා. ඔව්. සමහරලාට මෙහෙම සමහර කලාකාරයෝ සමහරලාට සමහරිටන මේ කලාකාරය මැරිලා කියලා. නමුත් සමහරලාට මගෙන් තමයි දැනගන්නේ මේ කලාකාරය තාම ජීවතුන් අතර ඉන්නවා කියලා. ඔය සමහරු කියනවා අර උපන්දිනේ පත්තරේ දැම්මම අවුරුදු 40ක් පරණ යාළුවෙක් මට මේක දැකලා කතා කළා. ඔසලක සේවයක් ඔබතුමා කරන්න කියලා. ඒ විදිහට ඒ වගේ සමාජයට විවිධ සම්බන්ධකම් ගොඩනගලා දෙනවා කියන එක කොයිතරම් සේවයක්ද? ඔබතුමා ග්‍රන්ථයක් පොත් ලියලා තියෙනවද, නැත්නම් ලිපි ලේඛන ලියලා තියෙනවද, මොනව සම්බන්ධද ලියලා තියෙන ලියලා තියෙනවද? කවි පොතක් පරිලෝක බල කළා. ගත් වශයෙන් 1973 දෙන මගේ කවි එකතුව ඔබේ ගීත මගේ කඳුළු කියලා එච්චර කරන්න පුළුවන් වුණේ. පොත් කීපයක් ලිව්වේ පල කරගන්න හම්බුනේ නැහැ. මොනව සම්බන්ධ පොත් ලියලා තියෙන්නේ? එකක් මෙහෙමයි, මම අවුරුදු 16 දෙන නවකතාවක් ලිව්වා. ඉදස්සල මාර්ග කතා ප්‍රසිද්ධයි, මෝදේ මාර්ගය කියලා පොතල් ලිව්වා. නමුත් කොහොම හරි ඒක පළ වුණේ නැහැ. දීපදිනේකට අරන් ගියා, හැඳුනුම්කම් අඩුයි, පළ වුණේ නැහැ.
ඊට පස්සේ ඊළඟ පොත තමයි මම අත් වශයෙන් ආර් කේ නාරායන්ගේ ගයිඩ් පොත අත් වශයෙන් ඔක්ක මම හින්දි පරිවර්තනය මුලින්ම කියෙව්වේ. ඔව්. 1987 මම ඉන්දියාවට ගියා කියවිලා තමයි ඔය පොත දැක්කේ. දැකලා මම හින්දි පොතල මට ඇත්තට පරිවර්තනය කරන්න. ඔව්. ඒ පරිවර්තනය කළේ උන්නාට පස්සේ මම දැනගත්තා අත් වශයෙන් මේක ඔරිජිනල් එක මූල කෘතිය ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ කියලා. ඊළඟ පස්සේ ඉංග්‍රීසි මෙයාගත් එක්ක මම සංසන්දනය කළා. ආයි පොත මෙයා කළා. ඒ දවස්වල පොත් මෙයා කරන්න මේ අර කතුරු භාගයේ එන්න රොයල්ටි අවශ්‍යයි කියන මෙයාගේ. ඔව්. කෙනෙක් එයාගේ එයාගේ අවසර ගන්න ඕනේ පොත පරිවර්තනය කරන්න. ඉතින් හංස ප්‍රකාශකව කීප වතාවක් ඒ මෙයාකට දීුවා. නමුත් ඒක බෑ නෑ. උත්තරයක් ආවේ නෑ. ඊට පස්සේ කීප දෙනෙක් ඒ පොත දැන් ආයි පරිවර්තනය කළා තියෙනවා. මගේ පොත එහෙම තියෙනවා. මගේ පොත එහෙම තියෙනවා. දැන් පොත් සම්බන්ධයෙන් ඔය ඔබතුමා මල්ලිකා කියලා කිව්වහම මම දැන් මගේ ලොකු අම්මත් මල්ලිකා. මම තාත්තගේ අක්කා. ඔබතුමාගේ බිරිඳත් මල්ලිකා. ඔව්. මේ දෙන්නෙක් කෙනෙක් නෙවෙයි. මම මේ මට මල්ලිකා කිව්වට පස්සෙම මට ලොකු නැන්දව මතක් වුණා මේ ඔබතුමාට කොහොමද මල්ලිකාව සම්බන්ධ වෙන්නේ? මෙතුමියව සම්බන්ධ වෙන්නේ කොතනද? සම්බන්ධ වෙන්නේ ඇත්ත වශයෙන්ම මේ දවස්වල පත්තරවල ලියන කාලේ මගේ රසිකාවියක් වශයෙන් මට ලිව්වා. ආ. ලියලා පෑනේ මිතුරු දමක් වශයෙන් තිබුණේ. ඊට පස්සේ මම කාලයක් එහෙන ඉගෙන ගත්තා. ඉතින් ඒ හින්දි ඉගෙන ගන්න ආවා. ඉගෙන ගන්න ආවේ නෑ. ඒ කියන්නේ තැපෑලි. තැපෑලි. තැපෑලි ඉගෙන ගත්තා. ඒකේ ප්‍රතිවලයක් වශයෙන් තමයි අවසානේ මල්ලිකා මෙතනින් ගෙවල් කොහෙද? එයා ඇත්ත වශයෙන්ම යාගේ හපතලේ මේයාගේ මොනරගල සම්බන්ධකම් තියෙනවා. දැන් කොළඹ දෙන්නම ජීවත්. දැන් කොළඹ ජීවත්. කොච්චර කල්ද විවාහ වෙලා? දැන් අවුරුදු 30ක්. අවුරුදු 30ක් විතර එහෙම. ගෙදර ගත්තොත් එහෙම ගෙදර හරි ලස්සනට තියලා තියෙනවා සහ ഇതുමියත් කවි ලියනවා. කවි ලියනවා. මම ওই උපන්දින සුපැතුම් එහෙම දැක්කා. මම දැක්කා මේ සිනිජන්සේකර මහත්තයා වැඩි රූපන්දින සුපැතුම්. ලස්සන කවියක් එහෙම ලියලා තියෙනවා. ഇതുමිය කවි හැකියාව ගොඩක් තියෙනවා. ඔව් අත වශයෙන් දැන් මම ලියන්නේ නැහැ. එයා තමයි ලියන්නේ කවි. දැන් කවි ලියන්නේ නැතුව Facebook එකේ හැරී ලියනවා ඒ කවි. දැන් දෙන්නගේ ජීවිතේ කොහමද? මොනවද කරන්නේ මේ දවස්වල? දැන් ඉතින් විශ්‍රාම සෙවියෙන් ඉන්නවා. එයා යාගේ වැඩ කටයුතු මහුම් කර එයා මහුම් ශිල්පිනිය. අහ. එයාගේ කටයුතු කරනවා. ගෙදර ගෘහණියක් වශයෙන් ජීවිතය යනවා. ඔව් තමයි. කන්සලිට් නෝ දායිකාව. හරි සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙනවා. සාමාන්‍යයෙන් කලාකරුව ගත්තට පස්සේ අපි නිතරම කියන්නේ බිසි 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 කොයි වෙලාවෙත් විවේකයක් නැහැ හැම කෙනා. කවුල මහත්තයා ජීවිතේ ගත්තාම වැඩ කරන කාලේ වැඩ කරා. දැන් හරි සතුටෙන් ඉන්නවා. ඒ වගේම තමයි ජනතාවර සුව හැමදාම අලුත් අයට කතා කරනවා. හැමදාම ඒගොල්ලන්ගෙන් දුරකට නැමුතුම් වෙනවා. හැමදාම සුබ පතනවා සහ අනිත් පැතර පෙරලා තමන්ගේ සතුට තමන්ට ලැබෙනවා. මේ විදිහේ කාලයක් තමයි ගත කරන්නේ. සුගීෂර මේ මෙතුම ජීවත් වෙන වටපිටාව. මේක අපිට හොඳ ආදර්ශයක්. මොකද හැමෝම සල්ලි පස්සේ දුවනවා සල්ලි නෑ කි කිය එහෙම නැත්තම් බිසි බිසි කියන ඉතාමත්ම කර්කශක කම්කටොළු තියෙන ලෝකයක ජීවත් වෙනකොට මෙතුම හොඳ ආදර්ශයක් අපිට. මම සතුටින් ජීවත් වෙනවා. මම කැමතියි ඒකට ඔබතුමාගේ කතාව එකතු කරන්න. ඔව් බුද්ධික ඇත්තටම මෙතුමාගේ ජීවිතය අපි බැලුවොතින් ඒ දුෂ්කර ගමනේ කරුණු කාරණා දත්ත තොරතුරු එකතු කිරීම අද එතුමා මේ තැනට ගෙනල්ලා මේ තරම් නිෂ්කලංක ජීවිතයකට ගෙනල්ලා. ඇත්තටම අපි ඉතිහාසය පිළිබඳ බැලුවම අපි දැනගත්තා මේ ලෝකයේ ආරක්ෂාව මිලිටරි මේ යුද්ධමය කරුණු කාරණා වලට තොරතුරු එකතු කරා ඒවා කලමනාකරණය කරා ඒවයි ප්‍රතිඵල දැක්ක එක්කෝ ශක්තිය තහවුරු කරගත් එක්කෝ රටවල් අල්ලගත් ඒ වගේ. ඊට පස්සේ අපි කම්පැනි එකකට ගිහිල්ලා බැලුවොතින් කම්පැනි මේ දත්ත එකතු කරගන්නෝ ඒවයි ප්‍රතිඵල ලබා ගන්නෝ ඒ කම්පැනි අවුරුදු පතා ඒ කම්පැනි කොච්චර ලාභ ලබලද කියලා පර්ෆෝමන්ස් විදියට අපි බලනවා. පවුලක් වශයෙන් කෙනෙක් වශයෙන් දරුවෙක් වශයෙන් අපි මේක බැලුවොතින් ඇත්තටම මේක මේ හොබි කියන එක ආසාවන් කියන එක බුද්ධික ඉතා කාලයක් තිස්සේ පැවතගෙන ආපු දෙයක්. මේකෙන් කරන්නේ මේ දරුවෙක් මානසික ඒකාග්‍රතාවයට හුරු කරන වැඩක් මේක. ඒ දරුවා හික්මීමෙන් වැඩ කළා දෙයක් එකතු කරගෙන ඒක ප්‍රතිඵලයේ භුක්ති විඳින අවුරුදු ගානකට පස්සේ මේක ඉතා සුන්දර මේ මෙතුමා කිව්වා වගේ ඉතා සුන්දර සහ මේ ආත්ම තෘප්තියෙන් පිරිච්ච ඉතාමත් මේ achievement එකක් ලබා ගත්තා වගේ හැඟීමක් දෙන ජීවිතයක් ජීවත් කරන්න පුළුවන් තරම් ශක්තියක් ලබා දෙන දෙයක්. ඉතින් ඇත්තටම අද වර්තමානයේ බැලුවොත් බුද්ධික අපි ජීවත් වෙන සංකීර්ණ අපේ යුගයේ බැලුවොතින් මෙහෙම දේවල් අවශ්‍ය නැද්ද අපිට? මෙහෙම දේවල් කළ හැකි භාවය නැතුව නෙමෙයි. මිනිස්සු ඒවට යොමු වෙනවා අඩුයි සහ යොමු කරනවා අඩුකමක් තියෙන. ඇත්තටම දරුවෙකුට මේක මොකක් හරි දරුවෙක් ස්වකමැත්තෙන් කරගෙන යනවා නම් බුද්ධික අපි දෙමාපියන් වශයෙන් ඒක ටික කාලයක් පේන්නේ නැතුව වගේ ඉන්න ඕන.
ඊට පස්සේ මේක ඇයි මේ කරන්න කියලා අහන්න ඕනේ. ඒ ප්‍රශ්න ඇහිමෙන් එයා ඒ කරන වැඩේ අර්ථාන්විත භාවයට ගේන්න ඕනේ. ගෙනල්ලා ඊට පස්සේ එයා ඒ කරන කටයුත්ත පිළිබඳ ලියන්න කියවන්න පටන් ගන්න තැනට ගේන්න ඕනේ. එතකොට අපි දරුවට කියන්න පුතා ඔයා මේක මේ කරන දේ ලියන්න. ලියලා අනාගත බලාපොරොත්තු ලියන්න, මේකෙන් මොකද්ද කරන්න යන ගමන කියන්න, මේකට තව එකතු විය යුතු දේ. පරණ පොතක නම් මේ මුද්දර අලවන්නේ මේක ක්‍රමානුකූල කරගත්තොත්. අපි හොඳ පොතක ලියලා අලවලා මේ ඉදිරියෙන් ලිව්වොත් මේ කවුද, මේ මොකක් සඳහා ප්‍රකාශ කරපු දෙයක්ද, ඉතිහාසයත් ඉගෙන ගන්න ඕන. ඔව්, මේකේ වටපිටාව එකතු කරොත් මේක ටිකක් අපිට කියන්න පුළුවන් කම්ප්‍රිහෙන්සිව් වැඩක් වෙනවා. මේකේ මේක ඒ දත්ත ටිකේ එන තොරතුරු සහ ප්‍රතිඵලයේ තව සර්ව සම්පූර්ණ වෙනවා. සයිකීට එහාට ගිහිල්ලා ප්‍රදර්ශන වලට සම්බන්ධ වෙන්න පුළුවන්, ඒකත් ලෝකෙත් එක්ක සම්බන්ධතාවය වෙන්න පුළුවන්, සමාජත් එක්ක එකතු වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම වෙනම කාරණා ගොඩක් මේ සම්බන්ධයෙන් එකතු කරගන්න පුළුවන්. එකතු කරගන්න පුළුවන් තැනට කලමනාකරණය කරගන්න දරුවන් පුරුදු කරන්න ඕන ඇත්තටම. ඒක මේ දරුවන්ගේ හිතුම් පැතුම් පිළිබඳ අධ්‍යයනය කරන්න පුළුවන් හොඳම ක්‍රමවේදයක් බුද්ධිකෝක. සරල තව මං උදාහරණයක් කිව්වොත් බුද්ධික දරුවෙකුට මේ ඇත්තටම අපි මිලදී ගැනීම වලදී දේවල් වලදී අපි දරුවෝ පැත්තකට තියලා අපි තමයි කරන්නේ. දරුවෙක්ගේ හැසිරීම සිතුම් පැතුම් තේරුම් ගන්න පුළුවන් බුද්ධික දරුවෙකුට දෙන්න සුළු මුදලක් රුපියල් 100ක් කියන්නකො දීලා ඕන දෙයක් මිලදී ගන්න පුළුවන් තැනක ගිහිල්ලා අතාරින්න ඕන. එයා මොනවද මේ අතට අරන් ඉන්නේ කියලා මේ රුපියල් 100ට සරිලන්න. ඊට පස්සේ එයාට 500ක් දෙන්න ඕන. ආයි හැබැයි මේක දෙවනි වතාවට කරන්න ඕන බුද්ධික දින දවස් 52කට පස්සේ. මොකද දරුවෙකුට ඒ කරපු දෙයක් මතක තියෙනවා. මාස 2කට පස්සේ කරවොත් එයා අලුත් පිටම කරනවා. ඊට පස්සේ 500ක් දෙන්න ඕන. 500ක් දීලා බලන්න ඕන මේ දරුවා මේ ක්‍රමවේදවලින් මේ අපි දෙමාපියන් එක්ක ඉඳීමෙන් ඉගෙන ගන්න දේ සහ එයාගේ ඇඟට ගන්න දේ අධ්‍යයනය කරන්න පුළුවන්. ඊට පස්සේ මෙයා පැණි රස අරන් ආව කියන්නකෝ බුද්ධික. එතකොට ගෙදර ගිහිල්ලා මේ හැම එයා ගතපු අංගෝපාංග ටික අපි එපා මේක ගන්න මේක හොඳ නෑ කියලා එතන තියන්න හොඳ නෑ. අරන් ඇවිල්ලා ගෙදර මේ සුර තියලා දරුවාට ලියන්න අවස්ථාව දෙන්න ඕන මේමයි හොඳ නරක. මේ දත්ත සහ තොරතුරු කලමනාකරණයේ බුද්ධික. අපි මේව ලොකු වචන වලින් අපි ටයි දාගෙන උපාධි විදියට ඉගෙනගෙන සහතික ගන්න වගේම මේක ගෙදර සරල කරන්න පුළුවන් දේවල්. ප්‍රායෝගිකව මේක කරන්න පුළුවන්. පුළුවන්. මෙයා ගේන මේ අංගෝපාංග ටික තියලා මේවයි ගුණ අගුණ හොඳ නරක ලියවන්න ඕනේ යාට කියලා. එයා ඒ ක්‍රියාවෙන් අවබෝධය ගන්න බුද්ධික මේක මේ හොඳ නැති කෑමක්. නැත්නම් අපි දැන් මම අපේ ගෙදර කරලා දිනන බුද්ධික එක එක දේවල් වලට මේ මම දාලා තියෙන වහකරල් කියලා. ඒක මගේ පන්තිවල ඉන්න දරුවෝ හුඟක් දන්න දෙයක් මේ වහගුලි කියලා සරල නම් දීලා දිනවා. යාට ඒ කෑම දැක්ක හැටි යාට මතක් වෙනවා. එයා සමහර තැන්වල දිහනෝ මේ තාත්ති මින්ක කෑවට කමක් නැද්ද කියලා සමහර ලොකු බුෆේ වලට ගියා. මං කියන කමක් නැහැ. මොකද එයා දන්න මේ වහ කරලක් මං කන්නේ කියන එක. ඒ වගේ ඔය මං කරන ක්‍රමභේදයක්. ඒ වගේ දරුවට ඒ කෑම ගෙදර ගේන්න දෙන ගෙනල්ලා දුන්නට පස්සේ එයාටම ලියන්න දෙන. ඒ ලිවීමෙන් එයාගේ මනසටයි ඇඟටයි දෙකටම යනවා. මයින්ඩ් ඇන් බොඩි දෙකම සූදානම් කරනවා මේක මේ තොරතුරු ඇතුල් කරනවා. මේ එතකොට මේක සුළු දෙයක් නෙවෙයි බුද්ධික. ජීවිත කාලයක් ගෙනියන ඒ දරුව. ඒ දරුවගෙන් දරුවන්ට යනවා. ඒ වගේ ක්‍රමභේදයක් මේක. මේ තොරතුරු ආශ්‍රයෙන් ලබා ගන්න පුළුවන් ප්‍රතිඵලයක් තමයි මම මේ කියන්නේ. බොහොමයක්. අපි කහවල මහත්මයාගේ උපන්දිනය දැන් හැමෝගෙම උපන්දින ගැන ලියන හැමෝටම සුභපතන ඔබතුමා. මේ මාසේ තමයි ඔබතුමාගේ උපන්දිනය තියෙන්නේ. පෙබරවාරි 16 වෙනිදා ඔබතුමාගේ උපන්දිනය. උපන්දිනෙත් එක්ක විජයකුමාරතුංග මහත්මයා සම්බන්ධයක්ත් තියෙනවා. ඔව්. මෙහිමයි උනේ ගත්ත වශයෙන් ඒ උපන්දිනය තමයි විජිකුමාරතුංග මහත්තයාට වැඩිවැදිලා අභාප්‍රාප්ත වුණේ. ඒකින්ද උපන්දිනය සතුටින්ම සමරන්න බෑ. නෑ කවදක් ඊට පස්සේ සමරන්නෙම නෑ. ඊට පස්සේ සමරන්නෙම නෑ. විජිකුමාරතුංග මහත්මයා නැති වුණාට පස්සේ. ඒ කාලේ කලාකරුවන් එක ගොඩක් සම්බන්ධයක් තිබ්බනේ. දැනුත් නැතුවා නෙවෙයි. ඔබතුමාට මතකම කලාකරුවෝ කවුද? පුවත්පතේ වැඩ කරන කාලේ. සරසවි පුවත්පතේ වැඩ කටයුතු කරා. ඔව්. පුවත්පත් කීයක වැඩ කටයුතු කරාද? නෑ මෙහෙම ගොඩක් කලාපත්‍රයේ ලිව්වා. ඔව්. හරිරත්න ගාවිත මහත්මයාගේ. ඊට පස්සේ තමයි සරසවියට. ඊට පස්සේ ලක්ෂ්මන් ලකුමාන් මහත්මයා කළා මේලා කියලා පත්‍රයක්. ඒකට මෙයා කළා වගේ පත්‍ර කීපයකට. රැකියාව විදිහට මොනවද කරේ? රැකියාව විදිහට ලැබුණේ අත් වශයෙන් මට අවශ්‍ය වෙන පොත්පත් කලාවේදී එක් වීම. ලේක හවුසයන්ට උත්සාහ කළා නමුත් හරි ගියේ නැහැ. ඊට පස්සේ පෝර සංස්ථාවේ ගෞරව පාලකයෙක් වශයෙන් තමයි පටන් ගත්තේ. අවුරුදු කීයක් වැඩ කළාද පෝර සංස්ථාව? පෝර සංස්ථාව හිටියා 1970 ඉඳලා 1992 වෙනකම්. විශ්‍රාම ගියේ මොනවද? විශ්‍රාම ගියේ 92 ඒ කියන්නේ විශ්‍රාම යාමේ ක්‍රමයක් මම කරලා තිබුණා. යෝජනා කළා. යෝජනා කළා තුනේ ඒකදී විශ්‍රාම ගියා. ඔබතුමාගේ ජීවිතේ තොරතුරු ටික දැනගත්තට පස්සේ කලාකරුවන් ඔබතුමාත් එක්ක ගොඩක් සම්බන්ධල වැඩ කටයුතු කරනවානේ.
මතක තියෙන කලාකරුවන් කිහිප දෙනෙක් කියන්න මෙන්න මේ කලාකරුව මෙන්න මේ වගේ මට මං කැමති මෙන්න මේ කලාකරුවට එහෙම මතක තියෙන කිහිප දෙනෙක් ඉන්නවද ගොඩක් ඉන්න විදිහට විජේ කුමාරතුංග අනුලා කරුණාතිලක ටෝන් රණසිංහ ඒවා ගොඩක් කට්ටිය නව පරපුරේ කලාකරුව කාත් එකද වැඩ කටයුතු කරන්නේ හුඟ දෙනෙක් සම්බන්ධතාවයන් තියෙන්නේ හැමෝටම දින කතා කරලා සුබවතුන් සුබවතුන් තරතුරු කරනවා ඔබතුමා මේ කාලේ විශ්‍රාම සුවෙන් ගත කරනවා කියලා කිව්වා මොන හරි පොත්පත් ලියන සූදානම් වෙනවද ඒ වගේ දෙයක් තියෙනවද නැත්නම් නිකම්ම ගෙදරට ලොහේ ඉන්නවද වෙන භාවනා කරනවද මොනවාද කරන්නේ නෑ ගොඩක් තියෙන සැලසුම් ගොඩක් තියෙන කරන්න අරපෘත් වෙන කරන්න මේක මම ඒ දවස්වල කාලයක් ලිව්වා කවුරුත් දන්නේ නැද්ද දෙයක් පත්‍රවලට මම විහිළු ලිව්වා විහිළු කතා ලිව්වා ඔබතුමාගේ නම නෙවෙයි නෑ අවුරුදු මම හිතන්නේ 10ක් විතර ඔව් පත්‍රවලට විහිළු ලීලා කමක් නැද්ද පත්‍ර එක දෙක නමක් කිව්වොත් ඔව් නවයුගයේ පත්‍රේ නවයුගයේ පත්‍රේ හැමස්ස අවුරුදු මම හිතන්නේ 7-8ක් විතර දිගටම මොකද්ද නම නෑ නම පාවිච්චි කරන්නේ නෑ විහිළු එක පිටු භාගයක් විහිළු කතාවම විතරයි විහිළු කියන්නේ පොඩි පොඩි විහිළු කතා ඔව් ඒක ගලන තියෙන ඒ වගේ විහිළු කතා සෑහෙන පුරාණයක් තියෙනවා ගාව චිත්‍රපටි කොයිතරම් ප්‍රමාණයක උපසිරසි යොදලා තියෙනවද 150ක් විතර 150ක් විතර විවිධ නාලිකාවල මේ චිත්‍රපටි ගිහිලා තියෙනවා සිරස ගිහිලා තියෙනවා ස්වාධීන රූපවාහිනී සේවයේ ජාතික රූපවාහිනී ගොඩක් ඒවා ගිහිලා තියෙනවා උපසිරසි කලාව කොහෙන්ද පටන් ගත්තේ උපසිරසි කලාව මේ 1990 ගණන් වල එතකොටම රැකියාවෙන් අයින් වෙලා එනකොට රවිලාල් විනල්දර් මහත්මයා මගේ ගුරුවරයා එතුමාට තමයි මේ යෝජනා ආවේ ITN එකේම කරන්න කියලා එතුමාගෙන් තියෙන මට වැඩ අධිකයි මගේ ගෝලියෙක් ඉන්නවා කියලා මට පැවරුවා අතවසේ හින්දි රැල්ල පටන් ගත්තේ ITN එකෙන් ඒ හින්දි සෙනසුරා දවස ගියපු බදාදද්ද හරි සෙනසුරාවතරි පති දෙහිකට තරයක් හින්දි චිත්‍රපටය මේ වුණ ඒකට තමයි ඒකෙන් තමයි හින්දි රැල්ල පටන් ගත්තේ ඊට පස්සේ චිත්‍රපටයක 150ක් විතර ඔව් උපසිරසි ලියනකොට ඒ කතා කරන භාෂාවම නෙවෙයි ඔබතුමා ලංකාවේදී ලංකාවට ගැලපෙන වචනත් යොදන්න පටන් ගත්තා ඒක විශේෂ ක්‍රමවේදයක් තියෙනවද නැත්නම් ඔබතුමා වහාගත්ත දෙයක්ද අතවසේ මේ බඩ කවුරුත් උපදෙස් දෙන්න කවුරු නෑ මම මෑ කරගත්ත ක්‍රමෙන් තමයි මෑ වුනේ ඒකෙන් තමයි මම ඉගෙන ගත්තේ වැරදි විලා සමහරලාට වැරදි වෙලත් දිනවා හොඳයි අද අපිත් එක කතා කරන්නේ සිරි කහවල මහත්මයා ඒ වගේම තමයි සුගීශ්වර සිරිමාන සිරි කහවල මහත්මයා වගේම කෙනෙක් අපේ මෙහෙත් ඉන්නවා ඩොරික් සමරසුන්දර අපේ කලා අධ්‍යක්ෂවරයා ඩොරික්ත් සිරි කහවල මහත්මයා වගේම පින්තූරයක් එහෙම දාලා සුබ පතනවා ගොඩක් කලාකරුවන්ට බලන්න හොඳ දෙයක් ඔබතුමාලා පටන් ගත්තාම තව කී දෙනෙක් මේක අනුකරණය කරනවද අනුගමනය කරනවද ඒක මුළු රටටම කොයිතරම් වටිනවද කියන එක ඒ වගේ ආස හිතන දේවල් ඔබටත් තියෙන්නට පුළුවන් අපි ආරාධනා කරනවා යෝජනා කරනවා ඔබත් පුරුදු වෙන්න මෙතුමන් වගේ රටට දැයට වැඩකමක් තියෙන දේවල් ඉටු කරන්නට මතක් කරගන්න ඒක තමන්ගේ ආසාව විනෝදාංශය ඒ වගේම තමයි රටට ගොඩ ප්‍රයෝජනවත් අපි සුදනම් රැපිඩ් ෆයර් එකට යන්න රැපිඩ් ෆයර් එක කියලා කියන්නේ ප්‍රශ්න කීපයක් අහනවා ඔබතුමා හිතන විදිහට උත්තර දුන්න නම් හරි එකෙල්ලේ උත්තර දෙන්නට ඕන කෙටියෙන් උත්තර දෙන්නට ඕන මොනවා හරි දෙයකට උත්තර දෙන්න කැමති නැහැ නම් මම එකට කැමති නැහැ කියලා කියන්නත් පුළුවන් අංක 1 ඔබතුමා ගැන මුළු රටම ගොඩක් දේවල් දන්නවා අපි පුවත්පත් වලින් ඔබතුමා ගැන තොරතුරු අහලා තිනවා රටේ විවිධ රූපවාහිනී වැඩසටහන් වලට සම්බන්ධ වෙලා තිනවා අපි සාමාන්‍යයෙන් නොදන්න ඔබතුමාගේ කාරණා එකක් හෝ දෙකක් අපිට කියන්න රටේ බොහෝ දෙනෙක් දන්නේ නැති එකක් තියෙනවා මේ දැන් ගොඩක් දෙනෙක් හිතන්නේ මාගාව තියෙන්නේ මේ රන්ඩුලියන්ගේ විතරයි කියලා නේද ගොඩක් රන්ඩුලියන් විතරනේ දේශපාලඥයන්ගේ අතවෙන් ජුලියස් සීසර්ගේ උපන්දිනේ ක්ලියෝපැට්‍රාගේ උපන්දිනේ මැරිච්ච දිනේ ඒ ඔක්කොම මාගාව තියෙනවා දේශපාලඥයන්ගේ රන්ඩුලියන්ගේ විතරක් නෙවෙයි ලෝකේ බොහෝ දෙනෙක්ගේ ඉපදිච්ච දවස මැරිච්ච දවස සහ විශේෂ දවස් ඔයාලා තියෙනවා තව මොන හරි එකක් තියෙනවද තව දැත්ත වශයෙන් මෙහෙමයි ගොඩක් දෙනෙක් හිතන්නේ උපන්දිනේ මැරිච්ච දින දින කලාකරුවාගේ සියලු දෙනාගේ වයි ඊට පස්සේ කලාකරුවා විවාහ වෙච්ච දිනේ දැන් සමහරු සුභාදන් උපන්දිනේ විතරනේ මං සුභාදන් ඒගොල්ලෝ විවාහ වෙච්ච දිනේට ඒක දන්නේ තමයි ඒක දෙන්නයි මමයි පමණයි හොඳයි ඔබතුමා රට ගැන සම්බන්ධයෙන් කතා කරොත් අපේ රටේ ඔබතුමාගේ යාළුවෙක් කවුරු හරි ළඟම හිතවතෙක් මේ රටේ නායකයෙක් බවට පත් වෙනවා ඔබතුමාට කතා කරලා කියනවා කහවල මහත්මයා මම මේ රටේ නායකයෙක් බවට පත් වුණා මට පොඩි උපදේශයක් දෙන්න මම මොකද්ද මුලින්ම කරන්න ඕන කියලා. ඔබතුමාගේ හිතේ තියෙනවද මෙන්න මේ දේ කරොත් හොඳයි කියලා ඒ නායකයට උපදෙස් දෙන්න. මොන හරි එක උපදේශක් මේ රටේ වෙනස් වෙන්න ඕන මෙන්න මේ දේ කියලා නායකයට යෝජනා කරන්න.
ඒකන්න එක පාටමට තරැද්දි නම රැද්දි නමාරු. ඔබතුමාට ජීවිතය අවස්ථාවක් හම්බෙන බතුම කරපු දෙයක් වෙනස් කරගන්න. දැම් මේ ගතකරපු ජීවිතය මොනවහරි කරපු දෙයක් අපරාධම මේක නොකර ඉන්න තිබුණා කියලා වෙනස් කරගන්න අවස්ථාව. එහෙමොත් ඒ අවස්ථාව ගන්නවද ගන්නව නම් මොකක්ද? එහෙම අවස්ථා නම් තියෙනවා කීපයක්ම තියෙනවා. එකක් දෙයක් කියන්න පුළුවන්ද? ඒක එකපාරට කියන්න අමාරුයි. හොඳයි. මම ඔබතුමාට කියනවා වචන ටිකක් දෙනවා. මේ වචනවල ඔබතුමාගේ නිර්වචනය මම බලාපොරොත්තු වෙන්නේ. අපි කියනවා සරලවම ගත්තොත් එහෙම බහුශෘත කියලා කියනවා. බහුශෘත කියලා කියන බොහෝ ඇසු දිරුතන් ඇති. නිසාචර කියලා කියනවා. ඒ කියන්නේ රාත්‍රියේ හැසිරෙන. ඒ වගේ විවිධ දේවල් තියෙනවනේ. මම ඔබතුමාගෙන් අහන්නේ සමස්තය කතා කරන දේ නෙවෙයි. ඔබතුමාට හිතන දේ. දේශපාලනය. ඔබතුමා මොකද නිර්වචනය කරන්නේ කොහොමද? මේ රටේ දේශපාලනය ඔබතුමා අත්දකින්නේ කොහොමද? දැනට නම් දේශපාලනේ රැකියාව බවටපත් වෙලා. රයිට්. පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව නියම සුදුස්සෝ යන්නේ නැහැ කියලායි මගේ අදහස. ශ්‍රී ලංකාවේ ත්‍රිවිල් රියදුර. බොහෝ ත්‍රිවිල් රියදුරන් ඉන්නවා ලංකාවේ. මම ඔවුන් ගැන ඔබතුමාගේ අදහස. හුඟක් අය ඉන්නවා අවිනීත කට්ටිය. අවිනීත රියදුර. ලංකාවේ වෛද්‍යවරු. වෛද්‍යවරු ගත්තොත් මං හිතන්නේ මෙහෙමයි වෛද්‍ය වෘත්තිය කියන එක අත් වශයෙන් වෘත්තියට වැඩි ඒක සේවයක් මට හිතෙන හැටියට. දැන් ඒක වෙන්නේ නැහැ. නෑ අවිලා නෑ ඒක. ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදී. ඉස්සර හිටිය මාධ්‍යවේදී. දැන් ඉන්නේ අත් වශයෙන්ම මේ ඒක වෘත්තියක් වශයෙන් කරන කට්ටිය. දවසට කැප වෙලා කරපු කට්ටිය. දැන් ඒක හම්බ කරගන්න බලාගෙන. ඔව්. පරිගණකයේ සම්බන්ධයෙන් ඔබතුම අදහස් මොකක්ද? ඒක හොඳ හොසයා ගැනීම. අත් වශයෙන් මට නම් පාවිච්චි කරන්නේ නෑ. මගේ පරිගණකයේ වගේ අත් වශයෙන් මොකද නිකානවා. දත් වශයෙන් මේ තමරුන්ගේ දැන් අපි තුමු කාගෙන් බිමයක් කර්මයක් ඇහුවාම තමරු හිතන මම පරිගණකයෙන් බෑ කරන්නේ කියලා. දැන් ඔබ දුව කවුරු හරි ඇහුවාම ටක් ගාල මම පරිගණකයට කලින් මගේ මතකයෙන් උත්තර දෙනවා. හොඳයි ඔබතුමාට තියෙන්නේ වර්ග කරන්න. මම යෝජනා කරන නම් තියෙනවා මංගාව විවිධ කලාකරුවන්ගේ විවිධ ශිෂ්‍යවල 1 2 3 4 කියලා ඔබතුමාගේ හිතට දැනෙන විදිහට 1 2 3 4 නම් කරන්නයි තියෙන්නේ. මුලින්ම කලාකරුවන් කීප දෙනෙක් ඔබතුමාට අඳුනලා දෙන්නම්. ඔවුන්ගේ නම් 1 2 3 4 විදිහට යෝජනා කරන්න. විජේ කුමාර්තුංග, ගාමිණී ෆොන්සේකා, රවින්ද රන්දිනී, ජෝබේ වික්‍රම. මේ හතර දෙනා ගත්තොත් 1 2 3 4 කවුද? විජේ කුමාර්තුංග, ගාමිණී ෆොන්සේකා, රවින්ද රන්දිනී, ජෝබේ වික්‍රම. පළවෙනි එක විජේ කුමාර්තුංග. 2 රවින්ද රන්දිනී. 3 ගාමිණී ෆොන්සේකා. 4 ජෝබේ වික්‍රම. ස්වර්ණ මල්වාරච්චි, අනෝජා වීරසිංහ, ගීතා කුමාරසිංහ, මාලිනී ෆොන්සේකා. ස්වර්ණ, අනෝජා, ගීතා, මාලිනී. මාලිනී ෆොන්සේකා. මාලිනී ෆොන්සේකා. ගීතා, ගීතා කුමාරසිංහ. ගීතා කුමාරසිංහ. අනෝජා. අනෝජා. ස්වර්ණ මල්වාරච්චි. හොඳයි. අමරදේව ශූරීන්, එච්.ආර්. ජෝතිපාල ශූරීන්, මිල්ටන් මල්වාරච්චි, ක්ලරන්ස් විජේවර්ධන. අමරදේව ශූරීන්, ක්ලරන්ස් විජේවර්ධන, මිල්ටන් මල්වාරච්චි, එච්.ආර්. ජෝතිපාල. ජෝතිපාල. මාලිනී බුලත් සිංහල, ලතා වල්පොල, ඇන්ජලින් ගුණතිලක, සුජාත අත්තනායක. ලතා වල්පොල, ලතා, ඇන්ජලින්, මාලිනී, සුජාත. මාලිනී බුලත් සිංහල, ඇන්ජලින්, සුජාත. සුජාත අත්තනායක. එතුමියල ගැන අපි කතා කරා. දක්ෂ ගායන ශිල්පිනියන්. ඒ වගේම තමයි මම කැමති ඔබතුමාගෙන් දැනගන්නට ක්‍රිකට් ක්‍රීඩකයෝ සම්බන්ධ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් උනන්දුවක් තියෙනවා. විතර මැච් බලනවා. අර්ජුන රණතුංග, අරවින්ද සිල්වා, රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ, සනත් ජයසූරිය. 5 දෙනෙක්ගේ නම් මං කිව්වා. අර්ජුන, අරවින්ද, රොෂාන්, අසංක, සනත්. මේ 5 දෙනාගේ. ඔබතුමාට වැඩිපුරම කැමති 3 දෙනෙක්ගේ නම් කියන්නේ. සනත් ජයසූරිය, අරවින්ද සිල්වා, රොෂාන් මහානාම. රොෂාන් මහානාම. සංගකාර, මහේල, කුමාධර්මසේන, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්. මේ දෙවෙනි කණ්ඩායමේ කට්ටිය. සංගකාර, මහේල, කුමාධර්මසේන, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්. සංගකාර, මහේල, ඇන්ජලෝ මැතිව්ස්. අත්තනින් ඒ විදිහට හොඳයි. ඔබතුමාට යෝජනා කරනවා දේශපාලකයන් කීප දෙනෙක්ගේ කාමරයට යන්න. ගිහිල්ලා එළියට එනකොට මොනවද අරන් එන්නේ කියලා මම මේ අහන්නේ. අංක එක ඔබතුමාට හම්බෙනවා ආර් ප්‍රේමදාස මහත්මයාගේ කාමරයට යන්න. ගිහිල්ලා එනකොට එතුමායි කාමරෙන් ඕන දෙයක් අරන් එන්න පුළුවන්. මොනවද ඔබතුමා අරන් එන්නේ? ඒක මොනවද කාමරේ තියෙන? කාමරේ ඕන දෙයක් තියෙනවා. ඔබතුමා හිතන්න මෙන්න මේ දේ තියෙනවා මම අරන් එනවා. මම මෙහෙමයි, මගේ සමහර කලාකාරයෝ ඉන්නවා ගෙවල් නැති. ඔව්. මම පුළුවන් නම් ඒගොල්ලන්ට නිවසක් කරන්න දෙන්න කියලා කියනවා. ජයර් ජයවර්ධන මහත්මයාගේ කාමරයට යන්න හම්බෙනවා. ගිහිල්ලා එනකොට එතුමා හම්බෙනවා. ගිහිල්ලා එනකොට මොනවද ඔබතුමා? එතුමාගම හිතන්න පොත් ඇති. ඔව්.
විජය කුමාරතුංග ඔබතුමාගේ ගොඩක් ආදරය කරන කලාකරුවා. කාමරේටන් හම්බෙනවා. ඉලෙලීට නට මොනවද අරන්නේ? මම හිතන්නේ එතුමාගේ ආදරය තමයි. රෝහණ විජේවීර මහත්මයා කාමරේටන් හම්බෙනවා. ඉලෙලීට නට මොනවද අරන්නේ? රෝහණ විජේවීර කියන්නේ අත වශයෙන් එකපාරක් මම හම්බුලත් තියෙන ජීවිතේ. මම හිතන්නේ එතුමාගේ බුද්ධිය ඒ අවුරුදු කාල තරුණ කාලෙත් තිබිච්ච බුද්ධිය. පුළුවන් නම් ටිකක් අරන් යනවා නේද? මහින්ද රාජපක්ෂ මහත්මයා කාමරේට යනවා. මොනවද අරන් මහින්ද රාජපක්ෂ පෙරතන් මමගේ කෘතගුණ පෑගෙන අත වශයෙන් මේ රට බේරාගත්ත තියාගත්ත වෙලා ගන්නේ නැහැ දීලා එනවා. මගේ ආදරේ එතුමාට. මොකද තරන් ඉන්නේ මගේ ආදරේ දීලා එනවා. හොඳයි රනිල් වික්‍රමසිංහ මහත්මයා කාමරේට යනවා හම්බෙනවා. අත වශයෙන් එකක් තියෙනවා මෙයා කරන මට නොරදවාම උපන්දිනේට සුපත් වෙන කෙනෙක් තමයි. කියන්නේ කටපතක් වෙන කෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා වෙන ඒකට මම ස්තුති කළේ ස්තුති කළේ නෝ. හොඳයි අද දවසේදී අපිත් එක්ක තුනා Siri කහල් මහත්මයා බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. චිරක් කලක් ඉහෙන් වැඩ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමා රටට දැයට ලොකු සේවාවක් කරන්න. සුගීෂල බොහොම ස්තුතියි. අපි මේ විදිහට ඔබට කතා කරනවා විශේෂ කෙනෙක් කෙනෙකුට සුගීෂවර අපිව ගෙන්න ගන්නවා. ගෙන්නගෙන එතුමත් එක්ක කතා බහ කරනවා. මේ ලෝකෙට රටට දැයට කොයිතරම් වටිනවද මේ ජනතාව සහ අපේ අම්මලා කොහොමද දරුවන්ව සකසා ගත යුත්තේ මේ අනුසාරයෙන් කියයි. ඔබසුති ලස්සන දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ලස්සන දවසක් වේවා ලස්සන දවසක් සියසයි මොස්තේ.